අයිබෝවන් සුබ දවසක් අද කතා කරන්න යන්නේ ඇත්තටම ඔස්ට්‍රේලියාවේ ලෝකම් මෙඩිකල් ප්‍රැක්ටිස් එකක් කරන්නේ කොහොමද එහෙම නැත්නම් ලෝකම් ඩොක්ටර් කෙනෙක් විදිහට ඔස්ට්‍රේලියාවේ වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන ඒක ගැන පොඩි විස්තර ටිකක් අද කියනවා ඔයගොල්ලොත් එක්ක මුලින්ම කියන්න ඕනි ලෝකම් මෙඩිකල් ප්‍රැක්ටිස් දන්නේ නැති අයට ලෝකම් ප්‍රැක්ටිස් කරනවා කියන්නේ කවුරු හරි ඩොක්ටර් කෙනෙක් නිවාඩු ගිය වෙලාවක හරි එහෙම නැත්නම් කෙටි කාලයක් එයාගේ රැකියාව නොයදෙන වෙලාවක විශේෂයෙන් හොස්පිටල් ඩොක්ටර් කෙනෙක් හරි ජීපී කෙනෙක් හරි ස්පෙෂලිස්ට් කෙනෙක් හරි ඔය ඕනම කෙනෙක් නිවාඩු ගිහිල්ලා එහෙම නැත්නම් හිටපු ගමන් අනෙක්ස්පෙක්ටඩ්ලි ලීව් යන්න වෙලා එහෙම මොකක් හරි වුණාම ඒ රෝල් එක ෆිල් කරන්න වෙන කවුරු හරි ඩොක්ටර් කෙනෙක් තාවකාලිකව ගන්න. එහෙම තාවකාලිකව ඩොක්ටර් කෙනෙක්ගේ වැඩ බලන්න වෙනත් ඩොක්ටර් කෙනෙක් එන එක එහෙම නැත්නම් ඩෙපියුටයිසිං සර්විස් එකක් කියලා කියනවා. එහෙම කරන්න වැඩට එන එක තමයි අපි කියන්නේ ලෝකම් ප්‍රැක්ටිස් කරනවා කියලා. LOCUM. එතකොට ලෝකමින් ඉන් ඔස්ට්‍රේලියා එහෙම නැත්නම් ලෝකම් ඩොක්ටර් කෙනෙක් විදිහට ඔස්ට්‍රේලියාවේ වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අද ඔයගොල්ලන්ට මම විස්තර කරන්න හිතුවේ. එතකොට ලෝකම් ඩොක්ටර් කෙනෙක් විදිහට ලංකාවේ කෙනෙකුට මෙහි වැඩ කරන්න පුළුවන්ද? ඕක අපෙන් නිතර අහන ප්‍රශ්නයක්. මම හිතන්නේ මගේ YouTube වීඩියෝ වල යට එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි කීප සැරයක්ම අහලා තිබුණා ලෝකම් ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩ කරන හැටි ගැන විස්තර කියන්න කියලා. ඉතින් ඒක තමයි අද මේ මාතෘකාව අපි තෝරගන්නේ. එතකොට මුලින්ම කියන්න ඕනේ ලෝකම් ඩොක්ටර් කෙනෙක් විදිහට මෙහි ඔයගොල්ලෝ වැඩ කරන්න හිතනවා නම් පළවෙනිම කාරණේ ලෝකම් ඒජන්සි එකක් එක්ක රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒගොල්ලොන්ට තමයි පුළුවන් ලෝකම් ජොබ්ස් හොයලා දෙන්න. එතකොට රෙක්‍රූට්මන්ට් ඒජන්සිස් එහෙම නැත්නම් ලෝකම් ඩොක්ටර්ස් රෙක්‍රූට් කරන ඒජන්සිස් ඕන තරම් තියෙනවා එක එක නම් වලින්. මමත් ඇත්තටම කාලයකට ඉස්සෙල්ලා එහෙම එක රෙජිස්ටර් වෙලා හිටියා. මම කවදාවත් ලෝකම් කරලා නැහැ. ඒ වුණාට එහෙම රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් එහෙම එක රෙජිස්ටර් වෙන්න ඕනේ. අනිත් එක මූලිකම අවශ්‍යතා ටිකක් තියෙනවා ලෝකම් ඩොක්ටර් කෙනෙක් විදිහට මෙහි වැඩ කරන්න. එකක් තමයි ඔස්ට්‍රේලියාවේ හෙල්ත් ප්‍රක්ටිෂන් ඔතෝරිටි එක එහෙම නැත්නම් ඇප්‍රා කියන එකේ ඔගොල්ලෝ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ. ඇප්‍රාවල ෆුල් රෙජිස්ට්‍රේෂන් තියෙන්න ඕනේ. හොස්පිටල් ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩ කරන්න නම් ඒ කියන්නේ රෙජිස්ට්‍රා හරි HMO හරි ඒ වගේ ජොබ් එකක ලෝකම් කරන්න නම්, ඊළඟට ස්පෙෂලිස්ට් කෙනෙක් විදිහට ලෝකම් කරන්න නම් ස්පෙෂලිස්ට් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන්න ඕනේ. මේක ඉන්ක්ලූඩින් GP. GP කියන්නේ මේ ස්පෙෂලිස්ට් කෙනෙක්. එතකොට ස්පෙෂලිස්ට් විදිහට ස්පෙෂලිස්ට් GP විදිහට මෙහි රෙජිස්ටර් වෙලා හිටියොත් තමයි GP කෙනෙක් විදිහට ලෝකමින් කරන්න පුළුවන්. ඒ වගේම හොස්පිටල් ඩොක්ටර් කෙනෙක් විදිහට ලෝකම් වැඩ කරන්න නම් ජෙනරල් රෙජිස්ට්‍රේෂන් ඕගොල්ලන්ට තියෙන්න ඕනේ. එතකොට ලංකාවේ ඉඳලා මෙහෙට එන ගමන් ඒ කියන්නේ IMG කෙනෙක් ඉන්ටර්නැෂනල් මෙඩිකල් ග්‍රැජුවෙට් කෙනෙක් මුලින්ම ඔස්ට්‍රේලියාවට ආපු ගමන් ලෝකම් කරන්න හැකියාව ලැබෙන්නේ. ඒගොල්ලන්ට මුලින්ම කරන්න වෙන්නේ අර අපි ඉස්සර කතා කරා වගේ හොස්පිටල් මෙඩිකල් ඔෆිසර් ඒ කියන්නේ PGY ඒ කියන්නේ පෝස්ට් ග්‍රැජුවෙට් ඉයර් 1 පෝස්ට් ග්‍රැජුවෙට් ඉයර් 2 අන්න ඒ වගේ කාලයක් වැඩ කර 1 2 3 ওই වගේ වැඩ කරාට පස්සේ කෙනෙකුට කැමති නම් ফুল රෙජිස්ට්‍රේෂන් එක අරගත්තට පස්සේ ලෝකම් ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. එහෙම වැඩ කරන අයත් ඉන්නවා. එතකොට මූලික අවශ්‍යතාවය තමයි මතකද? මූලිකම අවශ්‍යතාවයක් තමයි ලෝකම් ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩ කරන්න නම් ආයිද ජෙනරල් රෙජිස්ට්‍රේෂන් හෝ ස්පෙෂලිස්ට් රෙජිස්ට්‍රේෂන් ওই දෙක තියෙනවා. දෙකෙන් එකක්. ඒ කියන්නේ අපි කියමුකෝ GP කෙනෙක් කියලා එහෙමනම් එයාට ස්පෙෂලිස්ට් රෙජිස්ට්‍රේෂන් එක තියෙන්න ඕනේ. අපි කියමුකෝ සයිකියාට්‍රිස් කෙනෙක් කියලා එහෙමනම් එයාට සයිකියාට්‍රිස් විදිහට ස්පෙෂලිස්ට් රෙජිස්ට්‍රේෂන් එක තියෙන්න ඕනේ. ඊළඟට සයිකියාට්‍රි HMO හරි ඉමර්ජෙන්සි HMO මෙඩිකල් HMO ওই විදිහට වැඩ කරන්න නම් එක්ස්පීරියන්ස් එකත් එක්කම ජෙනරල් රෙජිස්ට්‍රේෂන් එක තියෙන්න ඕනේ. ඕගොල්ලෝ දන්නවා ජෙනරල් රෙජිස්ට්‍රේෂන් එක ගන්න නම් AMC part 1 part 2 pass වෙලා මෙහි හොස්පිටල් රොටේෂන් අවුරුද්දක් හෝ දෙකක් හෝ කරලා තියෙනවා. එතකොට තමයි ජෙනරල් රෙජිස්ට්‍රේෂන් හම්බෙන්නේ. ඉතින් දැන් ඔන්න ඕවා තමයි මූලිකම අවශ්‍යතා ටික. එකක් ජෙනරල් ලෝ ස්පෙෂලිස්ට් රෙජිස්ට්‍රේෂන්, ඊළඟට රෙක්‍රූට්මන්ට් ඒජන්සි එක රෙජිස්ටර් වෙලා ඉන්න ඕනි. ඊට පස්සේ තව ඕන දේවල් තියෙනවා. වැදගත්ම දෙයක් තමයි මෙහි ලෝකම් ඩොක්ටර් කෙනෙක් වෙන්න නම් PR හරි සිටිසන්ෂිප් හරි තියෙන්න ඕනි. එහෙම නැතුව ලෝකම් කරන්න යන්න අවස්ථාවක් එන්න පුළුවන් කලාතුරකින්. ඒක ඉතින් රෙක්‍රූට්මන්ට් ඒජන්සි එකත් එක්ක කතා කරන්න ඕනේ. එහෙම නැතුව යන්න
සමහර වෙලාවට පුළුවන් වෙනවා ඒක ඒගොල්ලෝ එක්ක කතා කරලා බලන්න ඕනේ. ජෙනරලි ජෙනරලි ස්පීකින් කියලා අපි කිව්වත් අනිවාර්යෙන් PR හරි සිටිසන්ෂිප් හරි තියෙන කෙනෙක් වෙන්න ඕනේ. කියන්නේ ශ්‍රී ලංකාවෙන් ආපු ડોක්ටර් කෙනෙක් වුණත් PR අරගත්තට පස්සේ තමයි ලෝකම් කරන්න ලේසි. ඉතින් අපි දන්න ගොඩක් අපේ යාළුවෝ ඉන්නවා මෙහෙ ලෝකම් කරන අය. කියන්නේ ඒගොල්ලෝ හොස්පිටල් වල වැඩ කරනවා. ඒ ගමන් හිටපු ගමන් ගිහිල්ලා සති දෙකක් සතියක් එහෙම ලෝකම් කරන අය ඉන්නවා. විශේෂයෙන් ඉන්නවා සයිකියාට්‍රිස්ට්ලා ඉන්නවා, ඇනස්තෙටිස්ට්ලා මං අහලා තියෙනවා ඉන්නවා, GPලා ඉන්නවා, ඊළඟට රෙජිස්ට්‍රාලා, HMOලා ඒ වගේ වැඩ කරන අය ලෝකම් කරමින් ඉන්නවා. එතකොට ඒ අයට හැමෝටම ජෙනරල් රෙජිස්ට්‍රේෂන් තියෙනවා, එක්කෝ ස්පෙෂලිස්ට් රෙජිස්ට්‍රේෂන් තියෙනවා, ඊළඟට PRO සිටිසන්ෂිප් වගේ එකක් තියෙනවා. තවත් ලෝකම් කරන්න යන ડોක්ටර් කෙනෙකුට ඕන වෙන එකක් තමයි ඒගොල්ලෝ මෙඩිකල් ඉන්ඩෙම්නිටි ඉන්ෂුරන්ස් කියලා එකක්. ඒ කියන්නේ අපේ මොනවා හරි අපි අතින් මොනවා හරි අතපැසමක් වුණොත් එහෙම ඒක කවර් කරගන්න ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕනේ. ඒක ඇත්තටම හොස්පිටල් ඩොක්ටර්ස්ලටත් GPලටත් ස්පෙෂලිස්ට්ලටත් හැමෝටම තියෙන එකක්, හැමෝම අරගන්න එකක්, තමන් අතින් සල්ලි දාලා ගන්න ඕනේ. ඉතින් ලෝකම් කරන ડોක්ටර් කෙනෙකුටත් අනිවාර්යෙන් ඉන්ඩෙම්නිටි ඉන්ෂුරන්ස් එකකුත් තියෙන්න ඕනේ. මම මේ වීඩියෝ එක යටින් ඒවා ගැන පොඩි පොඩි ලින්ක්ස් ඔගොල්ලන්ට දාන්නම්. මොනවාද ඉන්ෂුරන්ස් ඒජන්සි එක විස්තර, ඊළඟට ලෝකම් ඒජන්සි එක විස්තර, ඒ වගේ ඒවා. ඊළඟට ලෝකම් කරනකොට මොකද මම ඔයගොල්ලන්ට කිව්වා මතක ඇති මම මුල් හරියේදී කිව්වා මමත් රෙජිස්ට්‍රේලා ඉන්නවා කියලා. يعني තාමත් ඒකත් එක්ක මගේ ඇක්ටිව් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා. يعني මුලින් රෙජිස්ට්‍රේෂන් එක පළවෙනි පාර දැම්මට පස්සේ ඒක ඉතින් දිගටම තියාගන්න පුළුවන් Tamanට කැමති නම්. ඒගොල්ලෝ හිටපු ගමන් ඊමේල් එවනවා, ටෙලිෆෝන් කෝල් දීලා අහනවා තමන් ලෝකම් කරනවද නැද්ද කියන එක අදාළ නැහැ, නිකන් රෙජිස්ටර් වෙලා ඉන්න පුළුවන්. ඒක කරන්නේ ડોක්ටර්ස්ලා විශේෂයෙන් මෙහි ඉන්න අය හොස්පිටල් ට්‍රේනින් අර මුල් අවුරුදු එක දෙක ඉවර කළා ජෙනරල් රෙජිස්ට්‍රේෂන් එක ගත්තට පස්සේ දිගටම හොස්පිටල් එකේ ඉන්නවා හරි එහෙම නැත්නම් වෙන ස්පෙෂලිස්ට් ට්‍රේනින් එකකට හරි යනවා හරි කියලා හිතන අතරේ ලෝකම් ඒජන්සි වලත් රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඒ කියන්නේ හදිසියේ ජොබ් එකක් හොයාගන්න බැරි වුණොත් හරි හිතුනොත් ගිහින් ලෝකම් කරන්න හරි ඒ විදිහට රෙජිස්ටර් වෙලා ඉන්නවා. මමත් මුල් කාලේ එහෙම හොස්පිටල් එකේ ඉන්න 3 වෙනි අවුරුද්ද විතර එහෙම ඒජන්සි එකක් එක්ක රෙජිස්ටර් වුණා. එතකොට මට මතකයි මේ ඕනි දේවල් මොනාද කියලා. ඔය මම කියපු ඔය PR, citizenship, full registration, indemnity insurance ඒ ටික ඕනි මූලික වශයෙන්. ඊට අමතරව ඒගොල්ලෝ ඇත්තටම මුලින්ම රෙජිස්ටර් වෙද්දී ඔයගොල්ලන්ගේ CV එක ඉල්ලනවානේ. CV එකයි එතකොට හොඳට හදපු CV එකක්, අප්‍රා ෆෝමැට් එකේ හදපු CV එකක් ඕනේ. ඊළඟට මුල්ම රිකෘට්මන්ට් ඒජන්සි එක රෙජිස්ටර් වෙද්දී ඒගොල්ලෝ ඇත්තටම අපේ ඉමුනයිසේෂන් හිස්ටරි, ඔය අනිත් ජොබ් වලටත් ඒව ගන්නවා ඇත්තටම. ඒ කියන්නේ හෙපටයිටිස් B, TB, TB ටෙස්ට්, ඒ කියන්නේ මාන්ටු ටෙස්ට් වගේ ඒවා. ඊට පස්සේ හෙප් B, ඔය වගේම තව තියෙනවානේ MMR, ඒ හැම වැක්සීන් එකක් ගැනම හිස්ටරි ඒවත් ඒගොල්ලෝ ගන්නවා. එතකොට ඉතින් අපේ ඉමුනයිසේෂන් රෙජිස්ට්‍රි ඉමුනයිසේෂන් හිස්ටරි එකක් ඕනේ. ඒ කියන්නේ තමන් ඒ අදාළ බේසික් ඉමුනයිසේෂන්ස් ටික අරන් තියනවද කියන එකයි. ඊළඟට රික්‍රූට්මන්ට් ඒජන්සිගේ රෙජිස්ටර් වෙලා ඊට පස්සේ ඉන්ඩෙම්ටි ඉන්ෂුරන්ස් එකක් අරන් තියෙන එකයි, ෆුල් රෙජිස්ට්‍රේෂන් ඕ ස්පෙෂලිස්ට් රෙජිස්ට්‍රේෂන් එකයි, ඊළඟට PR සිටිසන්ෂිප් වලින් එකකුයි ඕන වෙනවා. ඉතින් ඔය අපෙන් ප්‍රශ්නේ අහපු එක්කෙනාට තමයි මේ උත්තරේ දුන්නේ. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ මම කියපු විස්තර වලින් ලංකාවේ ඉඳලා AMC Part 1 කරලා මෙහෙට මුලින්ම එන කෙනෙක්. ඒ කියන්නේ ඒගොල්ලෝ එන්නේ ස්පෙෂලිස්ට් රෙජිස්ට්‍රේෂන් හරි ජෙනරල් රෙජිස්ට්‍රේෂන් හරි ඇතුව නෙවෙයිනේ. ඒගොල්ලෝ මෙහෙට එන්නේ ලිමිටඩ් රෙජිස්ට්‍රේෂන්, එහෙම නැත්නම් ප්‍රොවිෂනල් රෙජිස්ට්‍රේෂන් වලින්. එතකොට ඒ අයට කෙලින්ම ගිහිල්ලා ලෝකම් ડોක්ටර් කෙනෙක් විදිහට වැඩ කරන්න බෑ. මුල්ම කාලේ මෙහි ඇවිල්ලා අවුරුද්දක් දෙකක් වැඩ කරලා මෙහි හොස්පිටල් එකක වැඩ කරන ගමන් ඊට පස්සේ ලෝකම් ડોක්ටර් කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. තවත් පොඩි දෙයක් කියලා මම මේ වීඩියෝ එක නවත්තනවා. ඇත්තටම ලෝකම් ડોක්ටර්ස්ලාට අවලි රේට් එක, පේ රේට් එක ටිකක් වැඩි. අපි නිකන් සතිපතා සති දෙකෙන් දෙකට පඩි ගන්න ෆික්ස්ඩ් ජොබ් එකක ඉන්න කෙනෙකුට වඩා ලෝකම් ડોක්ටර් කෙනෙකුට ගිවන රේට් එක ටිකක් වැඩි. ඒ වගේම ඒගොල්ලන්ට දැන් ඔය රික්‍රූට්මන්ට් ඒජන්සි එකක් එක රෙජිස්ටර් වෙන්න කියන්නේ ඒකයි. ඒගොල්ලෝ එහෙම රෙජිස්ටර් වුණාම සමහර විට ඉඳුම් හිටුම්, ඒ කියන්නේ ඉන්න සතියට දෙකට ඉන්න තැන් වලට වියදම්, ඊළඟට වාහන වලට වියදම්, සමහර විට එයා ටිකට්, ඔය වගේ ඔය ඔක්කොම දීලා තමයි ලෝකම් ජොබ් එකක් දෙන්නේ. ඉතින් ඒක සතියකට
පෝ දෙකකට මාසෙකට ඒ වගේ එක එක කෙටි කාලීන ජොබ් එක කියන්නේ දිගටම රස්සාවක් විදිහට ලෝකම් ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. කරන්න හැබැයි පුළුවන් ඕනනම් කෙනෙකුට. බැරි කමක් නැහැ, ඕනනම් කරන්න පුළුවන්. ඒ වුණාට ගොඩ දෙනා ඉතින් සතිය දෙක මාසේ ඒ වගේ තමයි ලෝකම් ජොබ්ස් කරන්නේ මේ. ඊට පස්සේ අපි ආයෙ සාරාංශගත කරොත් මොනවද ඕන වෙන්නේ? PR citizenship දෙකෙන් එකක්, ඒ දෙකෙන් එකක් තියෙන්න ඕනේ. ඊළඟට full registration හෝ specialist registration තියෙන්න ඕනේ. indemnity insurance එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ immunization history එක update වෙලා තියෙන්න ඕනේ. මෙහි වැඩ කරමින් ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. කෙලින්ම ලංකාවෙන් හරි ඉන්දියාවෙන් හරි ආපු ගමන් කෙනෙකුට ලෝකම් jobs හොයාගන්න අමාරුයි. ඊට පස්සේ තවත් මේවා හැම ડોක්ටර් කෙනෙකුටම මෙහෙ ඕන වෙන ඒවා. ඉතින් ලෝකම් කරන්න ගියත් ඒවා ඕන වෙනවා. ඒ තමයි විශේෂයෙන් නම්බර්ස් දෙකක් ඕනේ. මම වෙන වීඩියෝ වල ඒවා කියලා ඇති. ප්‍රොවයිඩර් නම්බර් සහ ප්‍රෙස්ක්‍රයිබර් නම්බර් කියන එක. ඒ කියන්නේ ප්‍රොවයිඩර් නම්බර් කියන එක අපි ඒ තනින් තන වැඩ කරන ආයතනයට අනුව ප්‍රොවයිඩර් නම්බර් එකක් තියෙනවා. එතකොට ඔයා කොහේ හරි ලෝකම් කරන්න යනවා නම් එතෙන්ටත් පොඩි කෙටි කාලිනව ප්‍රොවයිඩර් නම්බර් එකක් ගන්න ඕනි මෙඩිකේයා බිලින් කරන්න. ඊළඟට ප්‍රෙස්ක්‍රයිබර් නම්බර් කියන එකත් අපිට මෙහි රෙජිස්ටර් වෙද්දී හම්බ වෙනවා. ඒක දිගටම එකම ප්‍රෙස්ක්‍රයිබර් නම්බර් එකෙන් යන්න ඕනේ. එතකොට ওই නම්බර් දෙකත් නම්බර් දෙකත් අපිට තියෙන්න ඕනේ. ඕවා නැතුව කෙනෙකුට ලෝකම් ජොබ්ස් කරන්න බෑ. එතකොට ඕගොල්ලන්ට තේරෙනවා ඇති ලංකාවේ ඉඳලා හරි ඉන්දියාවේ ඉඳලා හරි පාකිස්තානයේ හරි කොහේ හරි ඒ වගේ රටක ඉඳලා කෙලින්ම මෙහෙට ඇවිල්ලා එකපාරම ලෝකම් ජොබ්ස් වලට යන්න බෑ. මුලින් මෙහෙ ඇවිල්ලා HMO රෙජිස්ට්‍රාර් ස්පෙෂලිස්ට් ට්‍රේනින් ඒ වගේ ඒ පාත්වයක ඉඳලා අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ ලෝකම් ඒජන්සි එක රජිස්ටර් වෙලා ලෝකම් ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ඔස්ට්‍රේලියාවේ ලෝකම් ප්‍රැක්ටිස් එක ගැන පොඩි අදහසක් එන්න ඇති කියලා.